Once upon a time with a family, obawa itha aadarein piligannawa. Ada ginena kathawa bohoma aetha atheetayaka puduma raathriyaka thaniwama paaluwen nunnu yaaluwekuta hunu puduma sindawimak gana. Piyama yamu yaaluwe. Punji tatu hama tanama baluwa. Balu pencha nindin goronawa. Pusyalu lipagawa hondatoma wakutu vela. Kukuluyalu tatuwalin moonath wahagena. Hamoma hondatoma nidin. Tatu vitarak taniwama paluwen. Tatuta tibune lassana dilisena kalu paada piyapat. Tatu watayak kerakila aya baluwa. Eya punji bawul petek. Sellamata godak aasai. Eth eyata yaluwo. Neha. Attatama yaluwo kawuruthma hitiye ne. Eya avadhi vela balapu hama welawakama anith hamuwoma as wahan nindata gihin. ඉතින් එයා හැමදාම තනි වුණා. ඇත්තටම එයාටයි කියලා යාළුවෙක් හිටියනම් කොයි තරම් දේ කරන්න තිබුණද? ඈත ඈත පියාඹන්න, සෙල්ලම් කරන්න, ලස්සන දියැලි නාන්න, නොදන්නා දේ හොයලා බලලා ඉගෙන ගන්න, පාඩම් කරන්න. එකපාරම තද කළුවරේ තටුට ඇහුණා කවුරුම හරි කෑ ගහනවා. මාව බේරගන්න. මාව බේරගන්න. කවුද? කවුද? තටු උඩ බැලුවා. බිම බැලුවා. හැම තැනම හෙව්වා. එක තැනක එයාගේ පුංචි වටකුරුවෙස් නැවතුණා. කළුවරේ දිලිසුණා. එයා වගේම කෙනෙක් බිම හිටියා. එයා ඒ යාළුවගේ පුංචි කකුල් මුඛකදෝ පැටලිලා බෙල්ලට යකඩ කූරු වැටිලා හරියටම හිර කූඩුවක වගේ එයාගේ ඇති පුංචි සුදු පාට මුඛකදෝ තිබුණා. ඒක පුංචි පොල් කෑල්ලක්. බිම වුණු එයාගේ ඇස්වලින් කඳුල බින්දු එක දෙක වැටුණා. පියාඹන්න උඩට උඩට පියාඹන්න. කොහොමද පියාඹන්නේ? පියාඹන්න තටු ඕනේ. මට එක තටුවක්වත් නැහැ. ඇයි? ඔයාගේ තටු වල මොකද උනේ? වවුල් පුංචා උඩ ඉඳලා පුදුමයෙන් ඇහුවා. මගේ නහයත් හිරවිලා. මට හුස්ම ගන්න අමාරුයි. පහළුණු යාළුවා කෑ ගහලා ආයෙත් අඬන්න ගත්තා. මේක උගුලක්. උත්තර වැටියක් නේද? ඇයි වඩ පියාඹන්න බැරි? තටුට මේ කතාව හිතාගන්න බැරි වුණා. පහළුණු යාළුවා පෙනුමෙන් එයා වගේමයි. එක්කෝ සමහර විට එයාට පියාඹන්න අමතක වෙන්නේ නැති. එහෙම හිතලා තවත් හිත ඉන්නේ නැතුව තටු වේගෙන් පහළට පියාඹුවා. මොකද එයා දැක්කා පහළුණු යාළුවගේ බෙල්ල පුරා උල් දත් වගේ යකඩුල් හිර කරන් ඉන්නවා කියලා. තටු හරිම විමසිල්ලෙන් යාළුවා උන්නු තැනට ළඟා වුණා. ගොඩාක් බර යකඩ කූරු එයාගේ පුංචි අත් වලින් ඉස්සුවා. යකඩ කූරු එයාලා දිහාම බලන් උන්නේ ලොකු නපුරු රාක්ෂයෙක් වගේ. හිරවිලා උන්නු යාළුවා අමාරුවෙන් එළියට ආවා. එයාගේ පුංචි ඇස් දෙකේ කඳුළු පිරීලා දිලිසුණා. එයා තටුව තුරුළු කරගත්තා පුංචි අද්දෙක්. හිතුවේ නෑ මට බේරෙන්න පුළුවන් වෙයි කියලා. මොකද හැමෝම මේ වෙලාවට නිදා ගන්නවා. මම විතරයි. අපේ ගෙදර අයට හොරෙන් මම මේ පැත්තට. ඔව්. ඒක හැබෑව. ඇයි ඔයා ගෙදරට නොකිය එක කේදේවල් කරන්නේ? ඇයි ඔයා විතරක් අවදියේ? මට දෙයි මත නෑ. ඇත්තටම මට නෑ. පුදුමයි. මට මං වගේ කෙනෙක් කාලෙකින්. ඕ ගොඩාක් කාලෙකින් හමු වුණේ.
අර මේ කතරක් නේද? අර නපුරු උල් දත් තිබුණේ. ඔයාගේ බෙල්ල වටේ තිබුණේ. එතකොට ඔයා මම මේ පරම්පරාවෙන් පැවතගෙන ඉන්නේ. මේ බටු මේ නිධනපදේ තමයි අපි ඉන්නේ. මගේ නම බටු. ඔයාගේ අම්මා ලකු? ඉන්නවා. ගස් අතරේ, ගුහාවල, කඳු අතරේ, එළියේ. ඔයාට දත් තියෙනවා. මටත් තියෙනවා. ඔයාට දත් තියෙනවා. පියාඹනවා. දෙන්නම මොහොතක් ආයිමත් රිදී බන්දේසේ දිහා බැලුවා. බන්දේසේ නම් මේ වෙලාවේ තදම නින්න. අපි සෙල්ලම් කරමුද? හා, ඔයා දුවන්න, මං අල්ලන්නම්. මම දුවන්න, මට දුවන්න අමාරුයි. තටු දුකින් ගොඩාක් දුකින් කිව්වා. දෙන්නම එකපාරම නිහඬ වුණා. ටික වෙලාවකට පස්සේ බටුව ආයෙත් කතා කරන්න ගත්තා. තටෝ සතුටින් තටු ගගහ කිව්වා. බටෝ සතුටින් උඩ බැන්නා. හරි, අපි යමු රෑ අහසේ ඈත ඈත. එහෙම කියමින් තටුගේ යාළුවා එයාගේ පුංචි ගෙදරට ඉක්මනින් දුවගෙන ගිහින් පුංචි අත්තරින් ගමන් බෑගයකුත් අරන් දුවගෙන ආවා. ඒක පුරෝලා පුංචි කෑලි, චීස් කෑලි, පළතුරු, නොයෙක් කෑම බීම ජාති තිබුණා. ඈත ඈත සවාරියේ සීත කඳු උඩින් නිල් ඔවිටින් හිම වැටේවි දෝ හිරු ඉපේවි දෝ ආයෙත් ගෙදරට එම් දෝ මේ ආලුකමින් අපිට ජීවිතේ නොඑක් අය මුණගැහෙනවා. නොගැලපෙන බොහෝ දේ ගලපගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඇත්තට මේක හරිම අපූරු සවාරියක් වේවි. තවත් අලුත් කතාවක් එක්ක ඉක්මනින්ම හමු වෙනතුරු ආයුබෝවන් යාළුවනේ.